අනුනායක නාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසර සද්ධාවන්ත පින්වතුනි, ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒ පෝය දවසේ සිදු කරන සීල භාවනා වැඩසටහනේ මේ වගේ වෙලාවට අපි මාස කීපයක් මේ පින්වතුන් කරගෙන යන භාවනාවක් හෝ ඒ වගේම අපි පැහැදිලි කරපු භාවනාවක හෝ දියුණුවක් බලාපොරොත්තුවෙන් ඉදිරියට යනවා නම් දැනගත යුතු ධර්මකාරණා පැහැදිලි කරගෙන ආව. එවෙන් මූලිකව මම හිතන්නේ දැන් දේශනා වාර 7ක් 8ක් විතර අපි පැහැදිලි කරලා දුන්නා. මේ සතිපට්ඨාන භාවනාවකින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරය. ඒ වගේම මේ භාවනාවකට බාධා කරන මූලිකව පංච නීවරණ ගැන පැහැදිලි කරලා දුන්නා. ඊළඟට භාවනාවට හතුරුකම් කරන මාරපාක්ෂික ධර්ම 10 ගැන ගිය මාසේ මේ පහුගිය දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම තව මේ භාවනා ගැන ධර්මානුකූලව දැනගන්න ඕනේ ප්‍රධාන කාරණයක් තියෙනවා. මේ භාවනාවකින් වැඩෙන ධර්ම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒවා බෝධිපාක්ෂික ධර්ම කියලා කියනවා. එහෙමනම් දැන් මාරපාක්ෂික ධර්මයි බෝධිපාක්ෂික ධර්මයි කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල විශේෂ වූ ධර්මතා ගොනු දෙකක් තියෙනවා. මාරපාක්ෂික ධර්ම කියන්නේ සංසාරයට උදව් වෙන, සංසාරයට පාක්ෂික වෙන ධර්ම වලට කියනවා මාරපාක්ෂික. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සංසාර විමුක්තියට උදව් වෙන ධර්ම. එතකොට බෝධිපාක්ෂික ධර්ම ගණනින් 37ක්, 36 බෝධිපාක්ෂික ධර්ම කියලා අහලා තියෙනවා. මාරපාක්ෂික ධර්ම ගණනින් 10යි. මාරපාක්ෂික ධර්ම 10යි තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවල් සම්පූර්ණ වීම තුළ මාරපාක්ෂික ධර්ම 10ම යටපත් වෙනවා. මාරපාක්ෂික ධර්ම 10 යටපත් වීම තමයි යටපත් වෙන්නේ ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. හැබැයි මේ සීලයෙන් විතරක් මාරපාක්ෂික ධර්ම 10 යටපත් වෙන්නේ නැහැ. සමාධියෙන් මාරපාක්ෂික ධර්ම 5ක් විතර යටපත් වෙනවා. උපරිම වුණොත් 7ක්. ප්‍රඥා ශික්ෂාවෙන් තමයි මේ 10ම යටපත් වෙන්නේ. එහෙමනම් දැන් ශික්ෂා තුන මේ මාරපාක්ෂික ධර්ම 10ම අහක් කරන දෙයක්. බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා එහෙම නෙමෙයි තියෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම 37ක් තිබුණාට දැන් ඒ 37 නම් කරලා බැලුවොත් අනුපිළිවෙලක් ගත්තොත් අනුපිළිවෙලේ නම් ඔයගොල්ලන්ට මේ වෙලාවෙවත් බෝධිපාක්ෂික ධර්ම නැහැ. මොකද බෝධිපාක්ෂික ධර්ම පවතින රටාවක් තියෙනවා. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම සක්‍රීය වෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ ප්‍රඥා ශික්ෂාවේ පමණයි. මේක දැනගන්න ඕනේ කාරණය. කවදාවත් ප්‍රඥා ශික්ෂාව තුළ නැතුව ප්‍රඥා ශික්ෂාව කියන මේ ශික්ෂාව තුළ විතරයි බෝධිපාක්ෂික ධර්ම 37ම සක්‍රීය වෙන්නේ. ඒත් නිකන් වෙන්න බෑ. ප්‍රඥා ශික්ෂාවක් රඳාපවතින්න තව ශික්ෂා දෙක උදව් අවශ්‍යයි. ඒ ශික්ෂා දෙක තමයි සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි. එහෙනම් සමාධි ශික්ෂාවත් සීල ශික්ෂාවත් මුලින්ම තියෙන සීල ශික්ෂාව. සීල ශික්ෂාවේ ගුණ නම් දැන් මේ පින්වතුන් ළඟ තියෙන.
මේ බණ අහන වෙලාවේ සමාධි ශික්ෂාවේ ගුණ තියෙන්න බෑ. දැන් කවුරු හරි හිතනවා නම් එහෙම තියෙන්න පුළුවන් කියලා, ඒක ධර්මානුකූලව එයාට තේරෙන්නේ නැති කම. බණ අහන දේ, බණ ඇසීම සමාධි ශික්ෂාව දියුණු කරන ක්‍රමයක් නෙවෙයි. බණ ඇහිම ප්‍රඥා ශික්ෂාව දියුණු කරන ක්‍රමයක් නෙමෙයි කියලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම ගැන හරියට දැනුමක් අවබෝධයක් ඇති වුණොත් තමයි. බණ ඇහිමත් එහෙමනම් ප්‍රඥා ශික්ෂාව තියෙන තැනක් විදිහට නෙවෙයි ධර්මය සලකන්නේ. ප්‍රඥා ශික්ෂාව තුළ අන්තර්ගතය බෝධිපාක්ෂික ධර්ම 37යි. එනම් බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥාව කියන්නේ වෙන දෙයක් නෙවෙයි, මේ 37 බෝධිපාක්ෂික ධර්ම වැඩෙන වැඩිම මතයි ප්‍රඥාව වැඩි වෙන්නේ. බෝධිපාක්ෂික ධර්මයි ප්‍රඥාවයි ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥාවයි දෙකක් නෙවෙයි එකක්මයි. බෝධිපාක්ෂික ධර්ම නැති තැන ලෝකෝත්තර ප්‍රඥාවක් තියෙන්න බෑ. හැබැයි සීල ශික්ෂාව තුලත් ලෝකෝත්තර ප්‍රඥාවේ යම්කිසි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ලෞකික ප්‍රඥාවේ, ලෝකෝත්තර නෙවෙයි, ලෞකික ප්‍රඥාවේ යම්කිසි ප්‍රමාණයක් සීල ශික්ෂාව තුලත් තියෙනවා. ඊට වැඩිය ලෞකික ප්‍රඥාවේ ඉහළ ප්‍රමාණයක් සමාධි ශික්ෂාව තුල තියෙනවා. ලෝකෝත්තර ප්‍රඥාවේ කිසිම ගුණයක් සීලය තුල නැහැ. ලෝකෝත්තර ප්‍රඥාවේ කිසිම ගුණයක් සමාධිය තුල නැහැ. ආමිත පින්කම් ගැන කතා කරලා වැඩකුත් නැහැ. දැන් එහෙමනම් මේ ලෝකෝත්තර ධර්ම, මේ ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැන, ඒ ලෝකෝත්තර ප්‍රඥාවේ ස්වභාවය කාට හරි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන නම් ඉගෙන ගත යුත්තේ, දැනගත යුත්තේ 37 බෝධිපාක්ෂික ධර්මයි. 37 බෝධිපාක්ෂික ධර්ම ගැන කාට හරි කවුරු හරි දැනගත්තොත්, හොඳට ඉගෙන ගත්තොත් මේ බණ අහන තැන 37 බෝධිපාක්ෂික ධර්ම තමන් ළඟ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් ඒ වුණාට මේ ඉන්න උඟක් අයට තේරෙන්නේ ඔහොම නෙමෙයි. මල් ළඟත් තියෙන්න පුළුවන් මේක කියලා. මල් ළඟත් තියෙන්න පුළුවන් කියන එක තමයි තේරෙන්නේ. ඒ තේරුම නිවැරදි නැහැ. නිවැරදි නැත්තේ මොකද? බෝධිපාක්ෂික ධර්ම ගැන දන්නේ නැති නිසා. එහෙමනම් අපිට භාවනාවකින් දියුණු කරගන්නේ, භාවනාව දියුණු වෙනවද නැද්ද, තමන් කරන භාවනාවේ ප්‍රගතියක් තියද නැද්ද කියලා කාට හරි තීන්දුවක් ගන්න ඕන නම් තමාගෙම ඒ ගැන තමන්ටම විනිශ්චයක් ගන්න ඕන නම් ඒ ශ්‍රාවකයා ඉගෙන ගත යුතුයි බෝධිපාක්ෂික ධර්ම. හැබැයි මේ පින්වතුන් සමත භාවනාවක් කරනවා නම් ඒ සමත භාවනාව තුළ බෝධිපාක්ෂික ධර්ම නැහැ. පිහිටන්න විදියක් නැහැ. දැන් පිහිටියා නම් මොකද වෙන්න ඕනේ කියලා මේ කවුරු හරි හිතලා තියෙද? දැන් බෝධිපාක්ෂික ධර්ම සමත භාවනාව දියුණු වෙන්න ඒ සමත භාවනාව දියුණු කරන කෙනා ළඟ වැඩෙනවා නම් දැන් බෝධිසත්වයේද බුද්ධත්වයේ ලබන්නේ උද්දකාරාම පුත්‍රද? උද්දකාරාම පුත්‍ර. මොකද හේතුව? බෝධිසත්වයන්ට හම්බ වෙච්ච ඒ කාලේ හිටපු සමත භාවනාවෙන් අවසාන දියුණුවකට පත් වෙච්චි, අවසාන කෙලවරකට ගිය පුජ්‍යලෙක්, ගුරුවරයෙක්.
ඒ ගුරුවරයා එහෙමනම් එයා ළඟ බෝධිපාක්ෂික ධර්ම නැහැ. දැන් සමත භාවනාවෙන් එච්චර දියුණු වෙච්ච තැනකත් බෝධිපාක්ෂික ධර්ම නැත්නම් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත එකම ධර්මතාවය දැන් ආලාර කාලාම කියා දීපු නැති ආලාර කාලාම දන්නේ නැති ධර්මතා ටික ඔක්කොම තියෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම තුලයි. එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මය බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත ධර්මය සියල්ලම කවුරු හරි ඉගෙන ගන්න යනවනම් සියල්ලම ඉගෙන ගන්න ඕනේ නෑ. බෝධිපාක්ෂික ධර්ම සියල්ලම ඉගෙන ගත්තම හරි. මොකද මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ලම තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි. එහෙනම් ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ බෝධිපාක්ෂික ධර්ම 37 සම්පූර්ණ වෙච්ච තැන තියෙන ප්‍රඥාව. එන රහතන් වහන්සේ ළඟ තියෙන ප්‍රඥාව බෝධිපාක්ෂික ධර්ම 37 වැඩිලා ලැබෙන ප්‍රඥාව. එක මොහොතක් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම 37ම වැඩිලා ලැබෙන ඵලයක් තමයි සෝවාන් වීම. හැබැයි යාට සෝවාන් වුණාට බෝධිපාක්ෂික ධර්ම හැම වෙලෙම පවතින්නේ නැහැ. රහතන් වහන්සේගේ වගේ බෝධිපාක්ෂික ධර්ම ආඥාලා මාරපාක්ෂික ධර්මත් වැඩ කරන වෙලාවල් තියෙනවා. කාටද සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට. ඒ වගේම සකදාගාමි ආර්ය ශ්‍රාවකයා ගත්තෝ ඊට ඉහළ කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම වැඩිච්ච තැන් සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයාට වැඩිය වැඩි. සකදාගාමි වෙච්චි ආර්ය ශ්‍රාවකයා තුලත් මාරපාක්ෂික ධර්මත් වැඩ කරනවා. එක අවස්ථාවක මාරපාක්ෂික ධර්ම, එක අවස්ථාවක බෝධිපාක්ෂික ධර්ම. එවැගේම ඊගාවට තුන්වෙනි ආර්ය ශ්‍රාවකයා වන අනාගාමි ආර්යයන් වහන්සේ ළඟත් වැඩියෙන් බෝධිපාක්ෂික ධර්ම තියෙනවා, අඩුවෙන් මාරපාක්ෂික ධර්ම තියෙනවා. හැබැයි මාරපාක්ෂික ධර්ම වන අනාගාමී වෙනකොට මාරපාක්ෂික ධර්ම පහක් නම් ඒ ආර්ය ශ්‍රාවකයා තුළ විද්‍යාමාන වෙන්නේ නැහැ. නැත්තටම නැති වෙලා. මුල් පහ නැහැ. අවසාන පහෙන් බොහෝ විට අනිත් පහ තියෙන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනා එහෙම කෙනෙක් නෙවෙයි. මාරපාක්ෂික ධර්ම පා 10ම විතක වැඩ. ඒතර ධර්මානුකූලව එහෙමයි විස්තර වෙන්නේ. ඉතින් ඕවා දැනගෙන ඔයගොල්ලෝ නිකන් සෝවාන් වුණා කියලා රඟපාන අය මේ ඉන්නවනා. ඒ කියන්නේ අනුන්ට කියන්න එහෙම ආසාව දින අය ඉන්නවනා, කියෝන අය ඉන්නවනා, හිතාගෙන අය ඉන්නවනා. මේ වටත් අනුකූලව දැනගෙන කියන්න හිතන්න ප්‍රදර්ශනය කරන්න. නැන්න ලොකු අමාරුවක වැටෙනවා. ධර්මීය ගැන තමන් දන්නේ බොරුවක් වෙනවා. දැන් රහතන් වහන්සේ ගත්තොත් රහතන් වහන්සේගේ තුල මාරපාක්ෂික ධර්ම එකක්වත් කිසිම අවස්ථාවක සක්‍රිය නැහැ. ඒක තමයි එයාලඟ එන්නම් සක්‍රිය වෙන්නේ. රහතන් වහන්සේ ළඟ තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම ටික පමණයි. මෙන්න මේ ක්‍රමයට තමයි මේ ආර්ය ශ්‍රාවකයෝ ඉස්සරහට යන්නේ. හැබැයි දැන් ආලාර කාලාම උද්දකාරම් පුත්‍ර වගේ උද්දකාරම් පුත්‍ර හිටියේ සමත භාවනාවලින් අවසානයක් ලබලා අරූපාවචර හතරවෙනි ධ්‍යාන මට්ටමක් ලබලා එයා ළඟ මාරපාක්ෂික ධර්ම 3යි සක්‍රීය. තාවකාලිකෝ අක්‍රිය වෙලා මාරපාක්ෂික ධර්ම 7. ඒ 7 තමයි ඔයගොල්ලන්ට ගිය මීට ඉස්සෙල්ලා දේශනාවේ මාරපාක්ෂික ධර්ම 10 මම නම් කරා. ඒ අක්‍රිය වෙච්චි නැත්නම් තාවකාලිකෝ යටපත් වෙච්චි මාරපාක්ෂික ධර්ම තමයි කාමයේ අරතිය සාපිපාසාව පරේසන තුස්නාව තීන මිද්දේ බිය සැක ඒ වගේ මකුබ මකු බිය සැක කියන දෙක නෑ.
මකු බව ලාභ සච්චාර කීර්ති ප්‍රශංසා අනුම් පහත් කරලා තමන් උසස් කොට සැලකීම කියන මෙන්න මේ අවසාන මාර්ගපාක්ෂික ධර්ම තුන උද්දකාරම් පුත්‍ර ළඟක් තියෙනවා. හැබැයි උද්දකාරම් පුත්‍ර ළඟ කිසිම බෝධිපාක්ෂික ධර්මයක් නැහැ. මොකද හේතුව? බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුළයි. එහෙනම් දැන් ඔයගොල්ලන්ටත් යුතුයකමක් වෙනවා. තමා තුළත් බෝධිපාක්ෂික ධර්ම යම්කිසි ප්‍රමාණයක් තියෙන අවස්ථාවයි නැත්නම් හැමදාටම නැද්ද කියන එකයි තියෙන තැන තිබුණේ කොහොමද තියා ඒක ලැබුණේ කොහොමද කියලා ධර්මානුකූලව ඉගෙන ගැනීමයි මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට උදව් වෙනවා දියුණු කර ගැනීමට උදව් වෙනවා ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කර ගැනීමට උදව් වෙනවා නැත්නම් තම තමන් විශ්වාස කරගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා මවාගෙන ඉන්නවා මල් ළඟත් අහවල් දෙයින් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා ඇති මං කරන දේවල් වලින් වැඩෙනවා ඇති කියලා. එහෙම වැඩෙනවා ඇති කියලා අවිනිශ්චිතව හිතා ගැනීම තමන්ට සංසාර විමුක්තියට බාධාවා. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කිරීමට බාධාවා. එහෙමනම් අපි දැන් උත්සාහ කරලා බලමු මේ බෝධිපාක්ෂික ධර්ම නාමිකව ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි. මොකද මේවා කටපාඩම් කරලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මල් ළඟ මේවා තියෙනවා කියලා. මොකද ඒවා කටපාඩම් කරේ අද ඊයේ නෙමෙයි. පොඩි කාලේ දහම් පාසල් යනකොට ඒ වගේම බුද්ධ ධර්මයේ විෂයක් විදිහට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට මේවා පාඩම් කරනවා. දැන් එහෙමනම් දැන් මොනවා හරි ධර්මයක් පාඩම් කරා කියලා මතක තිබුණා කියලා ඒ ධර්මයේ තියෙනවද කාටවත්? දැන් තියෙනවා නම් මෙන්න මේවා තියෙන්න බෑ. දැන් පන්සිල් කටපාඩම්. ඒ ඔක්කොටම කටපාඩම්. පන්සිල් කියන්න පුළුවන්. දැන් සීලවන්තයෙක් එනවද පන්සිල් කියන්න පුළුවන් කියලා? දැන් ඒක ලියන්න පුළුවන් කියලා ඒ ගැන කතා කරන්න පුළුවන් කියලාද සීල්වත් සීලයක් පිටින්නේ පන්සිල් රැකීමෙන්ද? ආ කවුරු හරි කෙනෙක් පන්සිල් ගැන දන්නේ නැහැ. කියවන්න දන්නේ නැහැ. පිළිවෙලට ලියන්න දන්නේ නැහැ. පිළිවෙලට පළවෙනි ශික්ෂාපදේ මේකයි දෙවෙනි එක මේකයි කියලා කියන්න දන්නේ නැහැ. නමුත් ওই පන්සිල් පද ටික රැකිනවා යා රැකෙනවා යාති. එයා සීල්වන්තයෙක්ද නැද්ද? ආ දැන් වෙන බෝධිපාක්ෂික ධර්ම වල ඔයගොල්ලන්ට වැටෙන්න ඕනේ මොන ගණයටද කියලා දැන් හිතා ගන්න පුළුවන්. ඕක පාඩම් කරා කියලා බෝධිපාක්ෂික ධර්ම තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. පන්සිල් රැක්කට බෝධිපාක්ෂික ධර්ම එන්නේ නැහැ. එහෙමනම් ඔයගොල්ලන්ට නෙමෙයි බෝධිපාක්ෂික ධර්ම බෝධිසත්වයේ නෙමෙයි මේක අවබෝධ කරගන්නේ. දැන් සීල් රැකලා බෝධිපාක්ෂික ධර්ම එනවා නම් කාට හරි ඒකෙන් විතරක් බුදු වෙන්නේ කවුද? බෝධිසත්වයෙ නෙමෙයි ඊට කලින් බුදු වෙලා කවුරු හරි. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ එහෙනම් බුද්ධත්වයේ ලබන්නේ වෙන කවුරු වන් නෙමෙයි. සීල් රැකලා විතරක් බුද්ධත්වයේ ලැබෙනවා නා. බෝධිසත්වයන්ට හම්බ වෙන්නේ අර ජෛන මහාවීරතුමා බුදු වෙච්ච කෙනෙක් වෙන. තේරුණා? ඒකින් හින්දා ඒක වුණේ නැහැ. දැන් එච්චර සීල් රකින්න කෙනෙක් කියලා. ජෛන අය කියන්නේ එහෙම සීලයෙන්ම සත්‍ය කරා යන්න පුළුවන් කියන පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන සිල්වත් භව විතරක් ශික්ෂාවක් විදිහට භාවිතා කරන ඒ වෙනම ආගම. දැන් ඒ අයට එහෙනම් මේ බෝධිපාක්ෂික ධර්ම වැඩින් විදිහක් නැහැ. දැන් එහෙමනම් මොනවද මේ බෝධිපාක්ෂික ධර්ම? මම මේ උගන්වන්න කලින් මේ දේ මතක් කරේ සමහර උපාසකම්මලාට එහෙම ඉගෙන ගත්තම හිතෙනවා ඉගෙන ගත්ත එක මල් ළඟ තියෙනවා.
ඒකෙත් ඒක හිතෙන්නේ අමුතු කාලෙකට. නරක දෙයක් ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? මල්ලඟ ඒක නෑ කියලාමයි තේරෙන්නේ. හොඳ දෙයක් ඉගෙන ගත්තොත්, ලෝක සම්මතයෙන් හොඳයි කියලා දෙයක් ඉගෙන ගත්තොත්, ඒ හොඳ දේ තියෙනවාම කියලා බොරුවට රඟපාන. ඕක තමයි නොදැනුවත්කම. දැන් මේ ඔයගොල්ලන්ටත් ඒක තියෙනවා දැනුවත්. දැන් අපි හිතමු දේශය ගැන ඉගෙන ගන්නවා. දේශය කියන එක තරහව, තරහව කියන එක හොඳද නරකද? දැන් අකුසල පාක්ෂික ධර්මතාවය. දුක්ඛිත සංසාරයක් හදන්න උදව් වෙන ධර්මතාවය. මොකද්ද? තරහව, දේශය. දැන් දේශය කියලා ධර්මයක් තියෙනවා. ඒක මේ හිතේ හටගන්නේ දෙයක්. ඒක හටගන්නේ ඒක හොඳ නෑ, හානි, අනාගතේ දුක ගේනවා, සංසාර දුකේ කොටස්කාරයේ කියලා බණට අහපු හැටිය අහන මිනිස්සයාට මොකද වෙන්නේ? එයාට තේරෙන්නේ මන ළඟ දේශය නම් අඩුයි, අරයා ළඟ නම් වැඩි. ඒකෙන් දැන් නරක දේ අහගත්තම මොකද වෙන්නේ? තමන් ළඟ නෑ ඒක, අනික් අය ළඟ තියෙනවා. දැන් හොඳ දෙයක් අහුවා. දැන් සද්ධාව හොඳ ධර්මතාවයක්. ඒ සද්ධාව නැතුව කුසලයක් සිදු වෙන්නේ. එතන ආමිත පින්කමක් කරන්න මුල් වෙන්නේ සද්ධාව. දානයක් දෙන්නත් මුල් වෙන්නේ සද්ධාව. සද්ධාව නැති තැන දානයක් නෑ. සද්ධාව නැති තැන පූජාවක් නෑ. සද්ධාව නැති තැන සීලයක් නෑ. සද්ධාව නැති තැන සමාධියක් නෑ. දැන් එහෙමනම් ප්‍රඥාව ගැන කියන්න තියෙන්නේ මොකද්ද? දැන් සද්ධාව කියන්නේ කුසලයක්. ඒ සද්ධාව කියන කුසල ධර්මතාවයේ මේ චෛතසික ස්වરૂපයක්. ඒ කියන්නේ සිතවිලි, කුසල් සහගත සිතවිලි, ප්‍රධාන සිතවිල්ලක් තමයි සද්ධාව. ඒතර සද්ධාව තියෙන තැන අකුසලයක් තියෙන්නේ. සද්ධාව නැත්නම් තමයි අකුසල ඕනම අකුසලයක් සිදු වෙන්නේ. සද්ධාව තියෙන තැනක අකුසලයක් සිදු වෙන්න බෑ. සද්ධාව තියෙන තැනක තමයි සියලුම ආමිස පින්කම් තියෙන්නේ ඕනම ආගමක. මොකද අනික් ආගම් වල ආමිස පින්කම් තියෙනවා. සද්ධාව තියෙන තැන තමයි පන්සිල් හරි රකින්නේ. පන්සිල් රකින්න බෑ සද්ධාව නැතුව. ඒ වගේම සමත භාවනා, මොනාගමේ තියෙන සමත භාවනාවක් දියුණු කරන්න බෑ සද්ධාව නැතුව. එන සද්ධාව නැතුව සමත භාවනාවක් දියුණු වෙන්නේ නෑ. එතකොට සීල ශික්ෂාවට සද්ධාව ඕනේ, ආමිස පින්කමට සද්ධාව ඕනේ, සමාධි ශික්ෂාවට සද්ධාව ඕනේ, ප්‍රඥා ශික්ෂාවට සද්ධාව ඕනේද නැද්ද? ඈ දැවගලන්ට දැන් ඔය කියන ලෝකෝත්තර ප්‍රඥාව තියෙන්නේ සද්ධාව තියෙන හින්දා නේද? එන්නේ එතන තමයි අර කොට්ටෝරුවට වෙච්ච වැඩි වෙන්නේ. ඕක තමයි අර රංගපෑම. ශ්‍රද්ධාව නෙවෙයි ප්‍රඥා ශික්ෂාවේ තියෙන්නේ. ශ්‍රද්ධාවට වැඩි ඉහළ ගුණයක්. ශ්‍රද්ධාවය තිබිලා ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව ශ්‍රද්ධාව තුල නෙමෙයි වැඩෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය කියලා ඒකේ උසස් තත්වයක අන්නෝතන තමයි ප්‍රඥා. සද්ධාව නෙමෙයි ප්‍රඥා ශික්ෂාවේ ගුණය ලැබෙන්නේ සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බල ඔන්න ඔය දෙකේ. ඉතින් මේක ගැඹුරුයි. ඒ ගැඹුරු වුණාට ධර්මානුකූලව ඉගෙන ගන්න වෙනවා. මොකද භාවනාවේදී මේව වැදගත් වෙනවා. දැන් ආමිෂ පින්කමක් කරන්න තියෙන සද්ධාව ප්‍රමාණවත් නැහැ සතිපට්ඨාන කමඨාණක් වඩන්න. ඒක ඔයගොල්ලන් එහෙම තේරෙනවා ඇති. ඔයගොල්ලන්ට එච්චර කැමැත්තක් නැහැ.
බණහනකට කැමති භාවනා කරන්න කිව්වා නම් දැන් අකමැති ඇයි? ඈ සමත භාවනාවක් හරි දැන් කරමු කියලා යෝජනා වුණොත් ඔයගොල්ලෝ සත්‍ය ලෙස කැමතිද? ප්‍රදර්ශනයෙන් කැමතිද? දැන් අනුන්ට ප්‍රදර්ශනය කරන්න කැමතිද? සත්‍ය ලෙස අවංක ලෙස කැමති නෑ. ඇයි හේතුව? දැන් සද්ධාව මනහට අහන්න උදව් වෙනවා. කාමාවචර කුසලයට සද්ධාව උදව් වෙනවා. නමුත් ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන කුසලය කාමාවචර නෙවෙයි. රූපාවචරත් නෙවෙයි. තේරුණානි? ඒක ලං වෙන්න බලන්නේ ලෝකෝත්තර කුසලයකට. දැන් ලෝකෝත්තර කුසලයක් තියෙන තැන සද්ධාව නෙවෙයි තියෙන්නේ, සද්ධා ඉන්ද්‍රිය හෝ සද්ධා බලය. මේවා ගැන ඉගෙන ගන්න වෙන්නේ කොහෙන්ද අපිට? මේවා ભેදිය දැනගන්න වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගත්තොත් පමණයි. නැත්නම් තමන්ගේ හිතේ සීල් රැක්කම බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියලා. එහෙම වැඩෙන්නේ නැහැ. සීලෙන් විතරක් වැඩෙන එකකුත් නෙමෙයි. සමත භාවනා වඩලා විතරක් සමත භාවනා කරාට බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. මොකද සමත භාවනා කරන්නත් උදව් වෙනවා සද්ධාව. සද්ධා ඉන්ද්‍රියක් ලැබෙන්නේ නැහැ සමත භාවනා දියුණු වුණාට. එහෙනම් මෙතන ගැඹුරු ධර්මයක් තියෙනවා. ඉතින් ඒ ගැඹුරු උගන්නන්න නෙමෙයි, ඉගෙන ගන්නත් බෑ ඔයගොල්ලන්ට. හැබැයි මෙහෙම ගැඹුරු දෙයක් මෙතන තියෙනවා කියලා අහලා දැනගන්න එක වටිනවා. නැත්නම් අනාගතේ භාවනා කරලා බොරු කරන්න ලැහැත්ති වෙනවා. දැන් බොරු අඩු කර හැකි ධර්මය දැනගත්තා. ඒක තමයි වටින්නේ. භාවනා කරන අය ධර්මය දැනගන්න ඕනේ. ඔන්නේ බොරුව නැත්නම් Tamanට ආරූඪ වෙනවා. ව්‍යාජ දියුණුව රඟ දක්වන්න හිතෙනවා. එහෙම විශ්වාස ඇති වෙනවා. මේක අඩු කරගන්න අපිට පුළුවන් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගත්තම. එමනම් බලමු මේක කොහොමද අපි මේ 37ක් ඉගෙන ගන්නෙ. මේ ලේසි. මේ බෝධිපාක්ෂික ධර්ම 37 එකිනෙකට වෙනස් ගොනු කාණ්ඩ 7කින් තියෙනවා. ඒ කාණ්ඩ 7 එක තමයි මේ බෝධිපාක්ෂික ධර්ම 37 වෙන් වෙන්නේ. කාණ්ඩ 7යි. කාණ්ඩ 7 මතක තියාගත්තා ලීසි. මම ඉස්සෙල්ලම මේ කාණ්ඩ 7 වෙන වෙනම ඒ එක කාණ්ඩයක තියෙන බෝධිපාක්ෂික ධර්ම කාරණා සංඛ්‍යාවත් එක්ක කියනකොට ඔයගොල්ලන්ට නිකන් අහලා තියෙන වචන වෙයි. දන්නේ වචන වෙයි. මොකද ඒවා පාඩම් කරේ විභාගෙට. නැතු ඔය බෝධිපා විභාග ලිව්වා කියලා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන මිනිස්සෙක් ඉන්න බෑ. කටපාඩම් කරා කියලා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ කාටවත්. නමුත් ඔයගොල්ලන්ට කටපාඩම් කරපුවම ඒ එහෙම බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මෙන්න මේකයි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒ කියන මිනිහට බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේත් නැහැ, අහගෙන ඉගෙන ගන්න එකට වැඩෙන්නේත් නැහැ. තේරුණානේ? එහෙනම් දැන් බෝධිපාක්ෂික ධර්ම ගැන ශිෂ්‍යයෙක් ඉගෙන ගත්තට පාඩම් කරාට ශිෂ්‍යයාට වැඩෙන්නේත් නැහැ. උගන්නන ගුරුවරයාට වැඩෙන්නේ නැහැ. සීලයත් එහෙමයි. පන්සිල් ගැන උගන්වුවට ගුරුවරයෙක් පන්සිල් රැකෙන්නේ නැහැ. ශිෂ්‍යයෙක් ඉගෙන ගත්තට පන්සිල් රැකෙන්නේ නැහැ. එයා වෙනම ඉගෙන ගන්න රකින්න ඕන. ඒකයි ශික්ෂා කියන්නේ, පුරුදු කිරීම කියන්නේ. දැන් බෝධිපාක්ෂික ධර්මවල ඔය කාණ්ඩ 7 මුලින්ම එන්නේ මෙන්න මේ කාණ්ඩය. මේ මුල්ම බෝධිපාක්ෂික ධර්ම 4 නැති තැනක අවසානේවා තියෙන්න බෑ. අනුපිළිවෙලින්මයි මේවා තියෙන්නේ. මුල එක නැතුව දෙවෙනි එක එන්න බෑ. ඒකින්ද ඒ අනුපිළිවෙල වැදගත්. මුල්ම බෝධිපාක්ෂික ධර්ම 4 හඳුන්වලා තියෙන්නේ සතර සතිපට්ඨානය. ඔන්න 4. එන බෝධිපාක්ෂික ධර්ම වල මුල්ම 4 මොකනවාද?
සතරාති පට්ටානේ. සතරාති පට්ටානේ කියලා දැන් ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. කායානු පස්සනාව, ආවේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව, ධම්මානු පස්සනාව. දැන් එහෙමනම් මේ බණහන තැන බෝධිපාක්ෂික ධර්ම නෑ කිව්වේ ඇයි මා? බණහන තැන සතරාති පට්ටානේ වැඩෙනවද? බණහන එක ආමිත පින්කමක්. තේරුණානේ? ඒ වුණාට දැන් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගත්ත එක හිතාගෙන ඉන්නේ. මම පොය හතරනම සිල් ගත්තා, ඒක හින්දා බෝධිපාක්ෂික ධර්ම වැඩිලා. මං හැමදාම දන් දෙනවා, ඒක හින්දා වැඩිලා. මං උදේ හවස මෛත්‍රී භාවනා කරනවා, ඒක හින්දා බෝධිපාක්ෂික ධර්ම වැඩිලා. දැන් ඔය මුලාවට අහු වෙන්නේ නැද්ද? දැන් මුල්ම හතර ගත්තොත් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. හැබැයි මම කිව්වා දැන් මාස මේ වැඩසටහන් වලට එනකොට වෙනම දිනක් දැම්මා. ඔයගොල්ලන්ට කියා දෙන මොනවාරි සතිපට්ඨානයක් ගෙදර ඉඳලා වඩන්ඩ. දැන් අපි යදුන ලේසියෙන් කරන්න පුළුවන් භාවනාව සක්මන් භාවනාව. දැන් ගෙදර ඉඳලා පැය භාගයක් හෝ මේ සිල් ගත්ත වෙලාවක පැය භාගයක් හෝ විනාඩි කීපයක් හෝ විනාඩි 10ක් කියමු, ඒ සතිපට්ඨාන භාවනාවක් වඩන වෙලාවේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ බෝධිපාක්ෂික ධර්ම. ඔක්කොම නෙවෙයි. දැන් කායනුපස්සනාවේ කමඨහනක් වඩන උත්සාහ ගන්න වෙලාවේ පළවෙනි බෝධිපාක්ෂික ධර්මය තියෙනවා. නැවැත්තුවම් ඒකක් නැහැ. දැන් බණ අහන වෙලාවේ ඒක නැහැ. තේරුණානේ? මල් පූජ කරන වෙලාවේ ඒක නැහැ. ඒ බෝධිපාක්ෂික ධර්මයක් එහෙනම් තියෙන්නේ තම මොනවා හරි මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ බෝධිපාක්ෂික ධර්ම තියෙන්න බෑ. ඒක කායානුපස්සනාව වඩන එකක් නෙවෙයිනේ. මෛත්‍රී භාවනාවයි සතිපට්ඨාන භාවනාවයි කියන්නේ දෙකක්. එහෙනම් සතිපට්ඨාන භාවනාවක විතරයි මේ බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා අන්තර්ගත වෙන්නේ. මේක ගැන ධර්මානුකූලව ඉගෙන ගන්න නැත්නම් වෙන්නේ ඔයගොල්ලන්ට තමන් හිතාගෙන ඉන්නේ බොරුවක් ඇත්ත කියලා විශ්වාසයෙන් ජීවත් වෙන එක පමණයි. ඒක ධර්මයේ නොදන්න කමින් වෙන හානිය. දැන් එහෙමනම් පළවෙනි බෝධිපාක්ෂික ධර්ම හතර සතරාතිපට්ඨානයයි. ඔන්න හතරක් කිව්වා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දෙවැනි බෝධිපාක්ෂික ධර්ම කාණ්ඩයේත් හතරක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දන්න දෙයක්. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. දැන් ඒ කියන්නේ මොකක්ද? ඕක අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අහු වුණා. සම්මා වායාමය. සතර සතිපට්ඨානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී හම්බ වුණා. ඒක මොකද්ද? සම්මා සතිය. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම මුල්ම අට හැදෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි අංගයයි හයවෙනි අංගයයි සම්පූර්ණ වීමෙන්. දැන් මේ බණ අහනවා කියන එක ඔය අංග දෙකම සම්පූර්ණ වෙන ක්‍රමයක් නෙවෙයි. හැබැයි සමත භාවනාවක් දියුණු වෙනකොට සම්මා වායාමයේ සම්පූර්ණ වෙනවා හරියට කරන වෙලාවේ. සම්මා වායාමයේ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒක කෙටියෙන් නම් කරනවා නම් මං කියා දුන්නා මුලින්. ආර්යෂ්ටාංග මාර්ගයේ අංග ටික විස්තර කරනකොට කියා දුන්නා. නූපං අකුසල නූපදීමේ වීරිය, උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීරිය, නූපං කුසලයේ ඉපදීමේ වීරිය, උපං කුසලයේ වැඩි දියුණු කිරීමේ වීරිය. ඔය ඕක දැන් සම්පූර්ණ වුණොත් ඔය කාරණා හතර, ඒ හතර සම්පූර්ණ වෙන තැන ඉතුරු වෙන්නේ මොනවද? කුසලයේද අකුසලයේද? දැන් නූපං අකුසල් නූපදින වීරිය තියෙනවනම්, ඒ කියන්නේ නූපං කියන්නේ අනාගතේ. දැන් නූපං අකුසල් අනාගතේ අකුසල් උපදින විදිහේ
උපදින ආකාරය සම්පූර්ණයෙන් අහක් කරනවා, වීරිය කරලා අහක් කරනවා. නූපං අකුසල නූපදීමේ වීරිය. එහෙම අහක් කරන්න ගියාම සමහර විට බැරිවීමෙන් අකුසලිය උපදිනවා. ඒකත් අහක් කරනවා. උපං කුසල අකුසලයේ මැඩපවත්තනවා. එතකොට ওই කාරණා දෙක, මේ වීරිය දෙක වැඩ කරන වෙලාවේ අකුසලිය නැහැ. ඇයි? අනාගතයේ අකුසල උපදින්න දෙන්නෙත් නැහැ. හදිසියේ ඉපදුනොත් ඒක වහාම වැඩපවත් කරනවා. එතකොට අහක් වෙන්නේ මොකද්ද? අකුසලියේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මොනවද? අකුසලියේ නැති තැනක කුසලිය. ඒක තමයි හතරවෙනි නූපං කුසල් ඉපදීමට වීරිය. නැහැ, උපං කුසලියේ වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ උපං කුසලයේ වැඩි දියුණු කරනකොට ඉතුරු වෙන්නේ මේ කියන කාරණා හතර සම්පූර්ණ වෙනවා නම් කුසලයේ විතරයි. දැන් ඔයගොල්ලන්ගේ බණ ඇහිම ඔහොම සම්මා වායාමයක් තියෙන එකක් නෙමෙයි. ආමිස පින්කම තුල සම්මා වායාමයේ නැහැ. මොකද හේතුව? නූපං කුසලය නූපදීනවා වෙන්න පුළුවන්. ඉපදුනේ කුසලිය නූපං අකුසලිය. නූපං අකුසලිය දැන් ඔයගොල්ලෝ අකුසල් මානසිකව අකුසල් කියලා කියන දේ දන්නවා නම් සංකල්පනාවල ඇලීම් ගැටීම් ඇති වෙනවා නම් අකුසල් එක විදිහකින්. ඊට වැඩි අකුසල් තියෙනවා. කායික අකුසල් වාචික අකුසල් නෙමෙයි මම මේ කියන්නේ. දැන් මේ පින්වතුන්ට ඇති වෙනවා නම් මේ බණ අහන වෙලාවේ සංකල්පනාවල ඇලීම් ඇති වෙනේවත් අකුසල්, ගැටීම් ඇති වෙනේවත් අකුසල්. තේරුණානි? දැන් බණ අහගෙන යනවා. දැන් මං කියනවා මේ බෝධිපාක්ෂික ධර්ම කරුණු ගැන. ඕක තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? තේරෙන්නේ නැති එක කුසලයේද සතුටක්ද? දුක. දුක එන්නේ කොහෙන්ද? අකුසලිය. ගැටුම. එහෙනම් දැන් බණ අහලා පුළුවන් මේ සම්මා වායාමයේ සම්පූර්ණ කරන්න? කවදාවත් බැහැ. තේරුණානේ? ඒ වුණාට ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න පුළුවන් කියලා වෙන්නේ නැහැ. සමත භාවනාවක් වඩලා නම් සම්මා වායාම හදියි. සමත භාවනා කිරීම, භාවනාවක් කරන වෙලාවක හදාගන්න පුළුවන්. ඒ භාවනා කරන කාලේ මේ හතර අන්තර්ගත වෙනවා. නූපං අකුසල නූපදින ස්වභාවය තියෙනවා. හදිසියේ හරි අකුසලයක් ඉපදුනොත් අර භාවනා කමටහනට සිහියේ දීමෙන් ඒක පවත්වාගෙන යෑමෙන් ඒ අකුසලය යටපත් වෙනවා. එතකොට අලුත් මේ සාමාන්‍ය නූපං කුසලයක් උපදිනවා. තව තව ඒ භාවනා කරනකොට අලුත් මෙච්චර කල් දැක්කේ නැති, දැනගත්තේ නැති, කරේ නැති කුසල් උපදිනවා. ඒ කියන්නේ උපං කුසලයේ වැඩි දියුණු වෙනවා. බණ ඇහිීමේ හිම වීරියකින් යුක්ත නැහැ. එහෙනම් දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල හතරවෙනි අංගය නූපං අකුසල නූපදීමේ වීරිය, පස්වෙනි එක උපං අකුසලයේ මැඩපැවැත්වීමේ වීරිය, එතනින් ගියාම හයවෙනි බෝධිපාක්ෂික ධර්මය නූපං කුසලයේ ඉපදවීම, අටවෙනි බෝධිපාක්ෂික ධර්මයේ උපං කුසලයේ වැඩි දියුණු කිරීම. ඔය හතරම දැන් නැහැ. ternary මොකද ඔය හතරම පිළිටන්න බෑ බණ ඇහිීම තුල. ඒක ඉතින් බෑ මම එහෙම වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට හිතෙන්නවා. ඒ හිතෙන එක මොකක්ද? ආමුදුරුව කිව්වට අපිට පිළිගන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද? මම මෙච්චර කල් කරෙත් ඔය කුසලයේ නේ කියලා දැන් හිතෙනවනේ ඔයගොල්ලන්ට. නිකන් නෙවෙයි ඔය ඉඳගෙන ඉන්නේ. ඒ හිතෙන එක මොකක්ද? ඒකත් අකුසලයේ. හැබැයි මේ අකුසල් මේ පස්පව් වගේ සතර අපායේ යන්න තරම් දරුණු අකුසල් නම් නෙමෙයි. තේරුණානේ? ඒවා සංකල්පනාවලට විතරක් සීමා වෙච්ච අකුසල්.
නමුත් අතර සතරහම අයේ අතර සතර සම්මා ප්‍රධාන වීරිය නෑ. ඒක හින්ද බෝධිපාක්ෂික ධර්ම නෑ. ඔන්න දැන් දෙවෙනි ගොනුව කිව්වා. තුන්වෙනි ගොනුවත් ඔය විදිහට අපි බලමු. තුන්වෙනි ගොනුව නම් කරන්නේ එතනක් තියෙනවා හතර. සතර ඉර්ධිපාද. දැන් 12ක් සම්පූර්ණ වෙනවා. පළවෙනි හතර එන්නේ සතර හතිපට්ඨාන. දෙවෙනි පළවෙනි හතර දෙවෙනි හතර සතර සම්මා ප්‍රධාන වීරිය. තුන්වෙනි ගොනුවේ තියෙන හතර සතර ඉර්ධිපාද. දැන් සතර ඉර්ධිපාද ඔයගොල්ලන්ට තියෙනවද? ඉර්ධිපාද කියන්නේ මොකක් කියලාද හිතන්නේ? ඉර්ධිපාද මොනවද කියලා ඇහුවෝ කියවන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉර්ධිපාද හතර නම් කරන්න පුළුවන්. නමුත් ඉර්ධිපාද හතර නම් කරාට ඉර්ධිපාද ලැබෙනවද? පන්සිල් නම් කරාට පන්සිල් රැගෙනවද? පන්සිල් ගැන ඉගෙන ගත්තට පන්සිල් රැගෙන්නේ නැත්නම්, ඉර්ධිපාද නම් කරන්න ඉගෙන ගත්තට ඉර්ධිපාද වැඩෙන්නේ නැහැ. සතර ඉර්ධිපාද කියන්නේ ඡන්ද ඉර්ධිපාද, චිත්ත විරිය විමංසා. ඡන්ද චිත්ත විරිය විමංසා. මෙහෙම නම් කරන්න දන්න ඔයගොල්ලෝ. නමුත් මොන මේ බෝධිපාක්ෂික ධර්ම වල ඉර්ධිපාද, මේ ඉර්ධිපාද කියන එකට ඔයගොල්ලන්ට දැනුත් තියෙනවා. මෙහෙම ඉර්ධි ඒවට බෝධිපාක්ෂික ධර්ම වල ඉර්ධිපාද කියන්නේ මේ බණ ඇහිීමට සාර්ථකව බණ ඇහිීමට ඉර්ධිපාද වැඩෙන්න ඕනේ. තේරුණා නේද? ඒ වගේ බණහඬ වගේමයි ගෙදර ගිහිල්ලා පොල් ගාන්නත් පොල් ගෑම සම්බන්ධව ඉර්ධිපාද වැඩෙන්න ඕනේ. නැති ඉවහට පොල් ගාන්නවත් බෑ. තේරුණාද? දැන් මෙතන මේ බෝධිපාක්ෂික ධර්ම වල ඉර්ධිපාද පොල් ගෑමට ලැබෙන වැඩෙන්නේ නැහැ. පොල් ගාන්නත් බෑ ඉර්ධිපාද නැතුව. එහෙනම් දැන් මිනිස්සු කරන ඕනම වැඩක් සාර්ථකව කරන්න ඒ වැඩේ සම්බන්ධව ඉර්ධිපාද වැඩිලා තියෙනවා. එහෙනම් මේ ඉර්ධිය කියන්නේ මොකද්ද ධර්මයේ? ඉර්ධිය කියන්නේ 아무 දෙයක් නෙමෙයි. සංසාරගත සත්වය කරන එක එක වැඩ. කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා විදිහට කරන වැඩකට කියනවා ඉර්ධිය. දැන් ඔයගොල්ලෝ කරන්නේ මේ වෙලාවේ ඉර්ධියක් තමයි. හැබැයි බෝධිපාක්ෂික ධර්ම ගණේ වැටෙන ඉර්ධියන්නේ බණ ඇහිීමේ ඉර්ධිය. තේරුණා නේද? දැන් මේ බණ ඇහිීමේ ඉර්ධිය පෙළකහට දැන් නැහැ. එයාට බණ ඇහෙන්නේ නැහැ, වැඩක් නැහැ බණ. දැන් බණ ඇහිීමේ ඉර්ධිය සාර්ථක වෙනකොට ඒකෙත් තියෙන ඕනේ ඉර්ධිපාද හතරක්. මොනවද? පාද හතරකින් ඕනම ඉර්ධිය සම්පූර්ණ වෙන්නේ. බණ ඇහිීමේ ඉර්ධිය පාද හතරකින්. මොනවද? බණ ඇහිීමට ඡන්දයක් කැමැත්තක් තියෙන්න ඕනේ. බණ ඇහිීමට යෙදිච්ච සිතක් තියෙන්න ඕනේ. දැන් හුඟක් අයට ඒක නැහැ නේද? ගෙදර ගැන නේද හිතෙන්නේ? ධර්මයට බණ ඇහිීමට යොමු වෙච්ච සිතක් නැහැ නේද? වයස්ස ගැන නේද සිත තියෙන්නේ? දැන් ඒ කියන්නේ බණ ඇහිීමේ ඉර්ධිපාද නැහැ දැන් මේ වෙලාව. මුලින් තිබුණා. දැන් ඉක්මනින් අහක් වෙනවා. දැන් ඊගාවට බණ ඇහිීමේ ඉර්ධියක් සම්පූර්ණ වෙන්න කාරණා හතරක් ඕනේ. ඡන්ද, චිත්ත, අවීරිය. දැන් මුලින් ඉඳ ගන්නකොට තිබුණා දැන් නැහැ. දැන් කඩා වැල්ලා, බෙලි ඇඹරිලා, කෙල වැක්කෙරිලා. මොකද එහෙම වුණේ? බණ ඇහිීමේ ඉර්ධි තුන්වෙනි ඉර්ධිපාදයේ නැති වෙලා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා. ඒකත් බණ අහන්න ඕනේ. අනික ඕනම ඉර්ධියකට මේ හතර තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා. විමංසා කියන්නේ මොකක්ද? ඔව්. දැන් බණ ඇහෙන්නේ අනිත් තුන තිබිලා බණ ඇහිීමට කැමැත්තක් තිබිලා විතරක් බණ අහලා බණ අහන්න බෑ. සාර්ථක නෑ.
බණහාන්ඩ කැමැත්තට එකතු වෙන්න ඕනේ. ඒකට යොමු කරගත්ත සිතා වෙන වෙනද කල්පනා කරලා මෙතනින් දැන් බණ අහන්නේ දිව්‍ය ලෝක ගැන හිතන්නේ. එයාට බණ ඇහිමි ඉරිදීන්නේ නැහැ. ඉරිදීපාද වැඩිලා නැහැ. බණ ඇහිීම සම්බන්ධව. එතකොට වීරියක් නැතුව යනවා. ඒකත් එතකොට ඉරිදීපාද නැතුව යනවා. වීමංසා කියන්නේ පළපුරුද්දෙන් ලැබෙන එක. දැන් පොඩිම ළමයින්ට මේ වාඩි වෙලා හිටියට බණ අහන්න බෑ. මොකක්ද අඩුව? ළමයා සමහර විට බණ අහන්න කැමති වෙන්න පුළුවන්. ඡන්දේ තියෙන්න පුළුවන්. සිතත් බණ අහන්න යොදන්න පුළුවන්. වීරියක් තියෙන්න පුළුවන්. නමුත් බණ අහලා පළපුරුද්දක් නෑ. මීමාංසා කියන්නේ පෙරහුරුව පළපුරුද්ද. දැන් ඔයගොල්ලන්ටත් එහෙම නේද උනේ? මුලින්ම බණ අහන්න ගිය දවසක ඔයගොල්ලන්ට බණ අහන්න බැරි වුණානේ. කාලයක් තිස්සේ බණ අහලා අහලා නේද මේ ඉරිදීපාදේ හදාගත්තේ. මීමාංසාව වැඩි වුණා කියන්නේ බණ අහීමේ පළපුරුද්ද වැඩි වෙනවා. පෙරහුරුව වැඩි වෙනවා. ඔන්න වීමංසා. හැබැයි බණහාන ඉර්ධියේ ඉර්ධිපාද දියුණු වුණාට බෝධිපාක්ෂික ධර්මෝල තියෙන ඉර්ධිපාද නෙවෙයි. තේරුණා නේද? ඒක නෙවෙයි. එහෙමනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම එකක්. අපි ඉර්ධිපාද හතරක් කිව්වනේ ඡන්ද චිත්ත විරිය වීමංසා. මේක බණ ඇහිීම සම්බන්ධව නෙවෙයි සතිපට්ඨානය සම්බන්ධවමයි. ඒකම දැන් මං බෝධිපාක්ෂික ධර්ම කීයක් කියා දුන්නද? මං කරාද? කියා දුන්නා නෙමෙයි, මේවා කියා දෙන්නම් පස්සේ. නම් කරන්න ඉගෙන ගන්න. සතර සතිපට්ඨානයෙන් හතරයි. ඒ වගේම සතර සම්මප්‍රධාන වීරියෙන් හතරයි, අටයි. ඊළඟට සතර ඉරිදීපාද වලින් 4යි 12යි. දැන් ඊගාවට තියෙනවා තව ගොනු 4ක්. ඒ ගොනු 4 නම මතක් කරලා මම ධර්ම දේශනාව නවත්වනවා මේ වැස්සින්ද. ඒ 4 වෙනි ගොනුවේ තියෙන්නේ පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය කියන ඒවා අපිට අදාළ ඒවා නෙවෙයි. ඒවා ඕනේ නැහැ මේ පොල් ගාන්න වනහන්න ඕනේ නැහැ පංච ඉන්ද්‍රිය. තේරුණානේ? සතිපට්ඨානය වැඩිමෙන් විතරක් ලැබෙන ඵලයක්. මොනවද කියලා පස්සේ ඉගෙන ගන්න. පංචේන්ද්‍රිය නම් කරනවා. හැබැයි මෙහෙම සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔන්න බෝධිපාක්ෂික ධර්ම පහ. තව බෝධිපාක්ෂික ධර්ම පහක් තියෙනවා. පංච බල. බල කියන්නේ අර ඉන්ද්‍රියේම නම වෙනස් කරලා. සද්ධා බල, සති බල, විරිය බල, සමාධි බල, ප්‍රඥා බල. දැන් බලන්න කීයක් කියවද කියලා මම. ඉස්සෙල්ලා 12ක් කිව්වා. පංච ඉන්ද්‍රියෙන් 5යි, පංච බල වලින් 5යි, 10යි. 12යි 10යි 22යි. තව ඕකට එකතු වෙනවා ඊගාව ගොනුවේ සප්ත බොජ්ජංග බෝධිඅංග. මෙන්න මේ හතත් එකතු වුණාම 22ට හතක් එකතු කරන්න කීයද? 29යි. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නේ දෙයක් එකතු වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගට. එහෙනම් 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ternary දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය එහෙනම් මල් පූජා කරලා ලැබෙන්න පුළුවන්ද? දන් දීලා ලැබෙන්න පුළුවන්ද? බෑ. සීල් රැකලා ලැබෙන්න පුළුවන්ද? එකින් විතර බෑ. ඇයි? 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ ලැබෙන්න ඕනේ 21 ඉඳලා 29 වෙනකන් වැඩිලයි. ඒවා ලැබිලයි. පළවෙනි බෝධිපාක්ෂික ධර්මයේ ලැබෙන්නේ සතිපට්ඨාන කමඨහනත් තුලයි. කායනුපස්සනාව
එහෙමනම් දැන් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙන්නේ ප්‍රඥා ශික්ෂාව සති විපස්සනා භාවනාව තුළ පමණයි. තේරුණානේ? එහෙනම් දැන් බෝධිපාක්ෂික ධර්ම 37 නම් කිරීම විතරයි අද මං කරේ. දැන් ඊළඟට අවස්ථාවක් ආවොත් ඊගාව දවසේ මේම ඔයගොල්ලෝ භාවනා කරනවා නම් විතරක් මට ප්‍රායෝගිකව කියකිය මෙන්න මේ දැනදි මේ භාවනාව වැඩෙන්නේ මෙන්න මේකයි කියන්නේ. ඉගෙන ගත්තට වැඩෙන්නේ නැහැ. පුහුණුව ඕනේ. ඉතින් පුහුණුවට වැඩි තැනක් දෙන්න. හැබැයි මොනවා හරි භාවනාවක් වැඩුවට බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. විපස්සනා භාවනාවක්ම වැඩෙන්නත් ඕනේ. මේකත් දැනගෙන ඉන්න. ඒකට මම හිතන්නේ අදට ප්‍රමාණවත් වෙනවා මේ වැස්ස සද්දෙහිඳයි තේරෙන්නේ නැහැ. අනික ඉතින් තේරෙන්නේ විදිහක්ම නැහැ. දැනටත් බෝධිපාක්ෂික ධර්ම සර්ව සම්පූර්ණයි කියලා හිතාගෙන ඉන්න අයට අලුතින් ඉගෙන ගන්න පුළුවන් ඈ. තේරෙන්නේ නැහැ. අමාරුයි ඉගෙන ගන්න. නමුත් අමාරුවෙන් හරි ඉගෙන ගන්න වෙනවා. එතකොට තමයි මේක අපිට වඩා ගන්න පුළුවන්. නැත්නම් දැනටම වෙල්ලා කියලා බොරුව කරොත් මොකද වෙන්නේ? ඒ බොරුවෙන්ම ජය ගන්න බැරුව යනවා. මුලා වෙනවා. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට අර ඕවා සම්බන්ධව අර අපි දීපු පොත්වල අර චාට් වල එහෙම තියෙනවා. ඒ ගැන බෝධිපාක්ෂික ධර්ම ගැන විස්තර රූප තියෙනවා. නම් කරලා තියෙනවා. තේරුණානේ? ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න. මං ඊගාව පොය දවසේ මේව ටික ටික කරුණු විස්තර කරලා දෙන්නම්. මේකේ ඇත්තටම මුල් අට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාමයේ සම්මා සතියයි තමයි ඒ තියෙන්නේ. ඒ ගැන විස්තර කරපු තැන්වල ඒක තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි මේ කරගෙන යන මොනවා හරි සතිපට්ඨාන විපස්සනා භාවනාවක් තියද ওই විපස්සනා භාවනාව තුල පමණක් වැඩෙන විශේෂ වූ ධර්මතා ටිකක් තමයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. ඒකට තම තමන් හැමදාම සිල් ගත්තම මහන්සි වෙන්න වෙනවා. මිනිත්තු කීයක් කීපයක් හරි මේ භාවනාවට යොමු වෙන්න ඕනේ. එහෙම කරගෙන යන අයට බෝධිපාක්ෂික ධර්මයේ ඉගෙන ගන්න නැතත් වැඩෙන්නවා බෝධිපාක්ෂික ධර්ම. ඒතර බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ එකතරායක් සම්පූර්ණ වීමෙන් තමයි සෝවාන් වෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම හැම වෙලේම සක්‍රිය වෙච්චි ආර්යයන් වහන්සේ. ඉතින් බෝධි කියන්නේ සංසාර විමුක්තිය. එතකොට බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සංසාර විමුක්තියට විමුක්තියට පාක්ෂික ධර්මයි. හිතවත් ධර්මයි. ඒකින්ද බෝධිපාක්ෂික ධර්ම අපි කොහොම හරි ඉගෙන ගත යුතු දෙයක්. ඉගෙනගෙන සීමා වෙලා බෑ. ලබා ගත යුතු දෙයක්. අවබෝධ කරගත යුතු දෙයක්. නිවන් දකින්නේ බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීමෙන්මයි. ඉතින් ඒ හැකියාව, ශක්තිය, ධෛර්යය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීමට මේ සෑම දිනාටම අනාගතයේ හැකි වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්ම දේශනාව මේ අයහපත් කාලයේ හින්දා නවත්වනවා.